2023 වසර පටන් අරගෙන දවසින් දවස කාලය ගත වෙලා යනවා. ඉතින් කාලය ගත වෙනවත් එක්කම ජීවිතේ බොහෝ දේවල් එකතු කරගන්න ඔබ දන්න උදායරත් එක්ක එකතු වුණොත් හැකියාව ලැබෙනවා කියලා. අපි මේ කාලය වෙන් කරගන්නට සෝදානම් වෙන්නේ උදායරේ සහෝදරයා විශේෂාංගයට. ඉතින් අද දවසේ උදායරේ සහෝදරයා නරඹන ඔබට ජීවිතේට බොහෝ දේවල් එකතු කරගන්නට හැකියාවක් ලැබෙවි කියන විශ්වාසය තියෙනවා. ජීවිතේ ගත්තාම අධ්‍යාපනික පැත්තෙන් එහි තියෙන වැදගත්කම අධ්‍යාපනික වටිනාකම් එක්ක වගේම ජීවිතේට කොයිතරම්නම් කලාව රසවින්දනය කියන දේවල් වැදගත් වෙනවද ඉවහල් වෙනවද කියන කාරණාව විතරක් නෙවෙයි. අපි ඉන්නේ තරගකාරී ලෝකයක. ඒ නිසාම හැමදේම කරන්න ආර්ථිකය ශක්තිමත් කරගන්නට ඕනේ. ඉතින් ව්‍යාපාරික ලෝකයේ දැනුමකුත් එකතු කරගන්නට අද දවසේදී උදායරේ සහෘදයා තුලින් ඔබට අවස්ථාව උදා වෙනවා. අපි මේ සූදානම් වෙන්නේ ඔබට සමීප කරන්න උදායරේ සහෘදයා. දැන් උදායරේ සහෝදරයා ගැන අපි පුංචි හැඳින්වීමක් කරා. ඔබට බොහෝ දේවල් දැන කියා ගන්නට හැකියාවක් ලැබෙන ආදරණීය සහෝදර කතා බහක් තමයි අද දවසේදී ඔබට සමීප කරන්න කියන කාරණාව ඔබ මේ වෙද්දී දන්නවා. හැබැයි අපි පුද්ගල චරිත දෙකකට ආරාධනා කළා තියෙනවා. මේ චරිත දෙක දැන හඳුනා ගන්නට ඕනේ. මේ අය එක්ක කතා බහ කරන්නට ඕනේ. එහෙම කතා බහ කරද්දී තමයි අර මම කලින් කිව්ව විදිහට ජීවිතේට අධ්‍යාපනික වටිනාකම් එහෙම නැත්නම් කලාව ඒ වගේම තමයි ව්‍යාපාරික ලෝකයේ දැනුම මේ හැම දෙයක්ම එකතු ගන්නට අවස්ථාව උදා වෙන්නේ. මම මුලින්ම හඳුන්වා දෙන්නම් අද දවසේදී අපේ ආරාධනාව පිළි අරගෙන මැදිරියට ඇවිල්ලා ඉන්නවා. දැන් වත්මන් අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය දේශබන්දු විශාඛා රාජපක්ෂ මහත්මිය ආයිබන් සුබදාසනක් කියලා ඔබතුමිය පිළිගන්නවා. ආයිබන්. ඒ වගේම තමයි අධ්‍යාපනික පැත්තෙන් වගේම තමයි ව්‍යාපාරික ලෝකයේ බොහෝ දේවල් කතා බහ කරනවා කියලා කියවනේ. එහෙම නැත්නම් ව්‍යාපාරික දැනුම තියෙන කෙනෙකුත් එකතු වෙන්නටත් ඕනේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කරේ දේශබන්දු මාධව සිල්වා මහත්මයාට ආයිබන් සුබදාසන. සුබදාසනක් ආයිබන්. බොහොම ස්තුතියි. ඒ වගේම කියන්නට ඕනේ දැන් මේ චරිත දෙකේ දැන් මම දෙපැත්තට කරලා හඳුන්වා දුන්නාට අපි බොහොම ආදරෙන් පිළිගන්නවා මේ ආදරණීය බිරිඳ සහ ස්වාමි පුරුෂයා තමයි මේ විදිහට අපිත් එක්ක එකතු වෙන්නේ උදායරේ සහෝදරයා තුළ. ඒ නිසා ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් මේ කුටුම්බය තුළින් මේ කතා බහත් තුළින්. ඉතින් බොහොම ආදරෙන් අපි එකතු කරගනිද්දී දැන් දේශබන්දු විශාඛා රාජපක්ෂ මහත්මිය කියලා කියන්නේ බොහෝ දේවල් තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය ගැන කතා කරන්න පුළුවන්. එතකම කළමනාකරණ පීඨයේ රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ භෝමයක් තියෙනවා. දැන් අද වෙනකොට වත්මන් අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය මම හිතන්නේ වැඩබාර අරගෙනත් වැඩි කාලෙකුත් නැහැ. අපි මෙතනට එන්න කලින් අතීතයට පොඩ්ඩක් යමු. කොහොමද උපන් ගම කොයි විදිහට හැදී වැඩෙන්නේ? අධ්‍යාපනය ලබන්නේ? ඇත්තටම කිව්වොත් මගේ උපන් ගම වෙන්නේ ගම්පොළ. ගම්පොළ කිව්වට මගේ අම්මී තාත්තේ ඇත්තටම නෑනයි මස්සිනයි. ඉතින් ඒ සම්බන්ධයත් එක්ක ගම්පොළ උපදිලා ඊට පස්සේ මම ප්‍රාථමික අධ්‍යාපනය හදාරනවා ගම්පොළ සේනාධිකාරී මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික පාසලෙන්. ඒ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළා. මොකද මගේ තාත්තා වැඩ කරන්නේ කුෂිකර්ම අමාත්‍යාංශයේ. ඉතින් ගැටඹේ ෆාම් එකේ වැඩ කරා. ඊට පස්සේ ගැටඹේ ෆාම් එකෙන් තාත්තා ට්‍රාන්ස්ෆර් වෙනවා ටික කාලෙකදී නුවරඑළිය සීතෑලිය ෆාම් එකට. ඒත් එක්කම ඇත්තටම තාත්තිත් එක්කම අපිත් දරුවෝ විදිහට ස්ථානමාරු අරගෙන එනවා නුවරඑළියට. නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇවිල්ලා නුවරඑළියේ මද්දුම් බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ මම අවුරුද්දක වගේ අධ්‍යාපනයක් හදාරනවා පහේ ශිෂ්‍යත්වයේ. පහේ ශිෂ්‍යත්වයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇත්තට මේ කාලේ ශිෂ්‍යත්වයට ලොකු බරතැබීමක් තිබෙන්නේ නැතත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ කාලේ වැඩිම ලකුණු ඒ කියන්නේ දිස්ත්‍රික් ප්‍රථමයා වෙනවා මම. ඒත් එක්කම මම ඇත්තටම අපිට දැනුමක් නැහැ. ඉතින් අම්මා තාත්තා ඉල්ලනවා බණ්ඩාරවැල මධ්‍ය මහාවිද්‍යාලයට අවස්ථාව දෙන්න කියලා ඒ කෝටාවත් එක්ක. එතකොට බණ්ඩාරවැල මධ්‍ය මහාවිද්‍යාලයට මාව තේරිපත් වෙනවා. ඉතින් ඇත්තටම මගේ අම්මේ තාත්තේ අකමැති වෙනවා ලොකු මම තමයි බහවල වැඩිමහලා මාව බෝඩිමක තියලා උගන්වන්න බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ මේ තිබ්බත් නේවාසිකාගාර අකමැත්තත් එක්ක නැවත තාත්තේ ස්ථානමාරුවක් ගන්නවා රාජ්‍ය සේවයේ බණ්ඩාර බිඳුනව ෆාම් එකට කුෂිකර්ම දෙපාර්තමේන්තුවට. ඉතින් ඒ 88 ආවට පස්සේ දිගටම අර බදුලු ආපු අය ආපු යන්නේ නැහැ කියන තේමාවද දන්නේ නැහැ. ඉතින් අපේ අම්මා තාත්තත් මහගෙදර වගේ පදිංචි වෙනවා බණ්ඩාර වෙලම ඉඩම් අරගෙන ගෙවල් හදලා. ඉතින් මගේ නංගිලා දෙන්න මල්ලි අපි ඔක්කොම බණ්ඩාර වෙල පදිංචි කරුවන් බවට පත් වෙනවා ඒකත් එක්කම. හැබැයි ඥාති නැත්තත් ඇත්තට මගේ ජීවිතේ ගොඩක් දේවල් බණ්ඩාර වෙල තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැනුම් තේරුම් ඇති කාලේ මම ජීවත් වුණේ බණ්ඩාර වෙල. ඉතින් බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ 6 සිට 13 දක්වාම අධ්‍යාපනය හදාරන්නේ බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ. මගේ නැගණියත් එහෙමයි. අනික් නැගණිය කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ මල්ලි සාන්ත ජෝසප් විද්‍යාලයේ මේ විදිහට බණ්ඩාර වෙල ප්‍රදේශයටම අපි ඉතින් හුරු වෙනවා. ඉතින් ওই විදිහට තමයි අධ්‍යාපන කටයුතු කෙරෙන්නේ බණ්ඩාර වෙල. ඊට පස්සේ බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයෙන් A level හදාරලා ඇත්තටම මම ගොඩක් කරාට බාහිර වැඩවල ගොඩක් නිරතුණු ශිෂ්‍යාවක් ඒ කාලේ. කොහොම හරි බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය නිමා කරලා පළවෙනි ෆස්ට් ඉයර් ඒ කියන්නේ උසස් පෙළෙන් පස්සේ මම රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන්නට තීරීපත් වෙලා ව්‍යාපාර කළමනාකරණ උපාධිය තමයි මගේ ඩිග්‍රී එක විදිහට මට කියන්න පුළුවන් මූලික උපාධිය විදිහට හදාරුවේ. හැබැයි ඔය අධ්‍යාපනික වපසරියත් එක්ක ජීවිතේ හැරවුම් ලක්ෂ බොහෝමයක් තියෙනවා. මොකද ඊටම සැකෙවින් තමයි පාසල් කාලේ ළමා කාලේ මතක් කිරීමක් කරේ. දේශපන්දු මාධව සිල්වා මහත්මයා ගත්තා. දැන් ඔබතුමාට තියෙන ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ඒ වගේම තමයි ප්‍රමාණ සමීක්ෂකවරයෙක්, සාමවිනිසුරුවරයෙක්, ඒ වගේම තමයි වාස්තු විද්‍යාඥයෙක්, ඒ වගේම තමයි ලේඛකයෙක්. ඉතින් විවිධ භූමිකාවන් විවිධ වෘත්තීන් නියෝජනය කරන කෙනෙක්. කොහොමද ළමා කාලය ගත වෙන්නේ? අපි අතීතයට පොඩ්ඩක් යමු. ඇත්තටම මමත් නුවර පළාතෙමයි මම උපදින්නේ නුවර අම්පිටියේ. මගේ තාත්තා එතකොට නුවර කච්චේරියේ වැඩ කරන කාලේ නුවර මම ඉපදිලා. ඊට පස්සේ තාත්තා කිව්වා වගේම මගේ භාර්යාව කිව්වා වගේම තාත්තා ට්‍රාන්ස්ෆර් එකක් අරන් කොළඹට එනවා. ඇත්තට කොළඹ තමයි තාත්තාගේ ගම් ප්‍රදේශයේ කෝට්ටේ. ඉතින් ඊට පස්සේ මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට තමයි ඇතුළත් වෙන්නේ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මම බාලාංශයේ ඉඳලා අපි කාලේ කියන්නේ බාලාංශයේ ඉඳලා උසස් පෙළ දක්වාම මම අධ්‍යාපනය ලබන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයෙන්. ඉතින් ඒකල මම උසස් පෙළ සමත් වෙලා මම ගෘහ නිර්මාණ ශිල්පයේ පැත්තට යමු වුණා. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු ඒ විදිහට තමයි සරලව කිව්වොත් ගෙවිගෙන ගියේ. දැන් ඔය විදිහට අධ්‍යාපන කටයුතු සරලව අපි කතා බහ කරනවා වගේම තමයි අපි නතර කරා විශාඛා මහත්මියගේ දැන් අපි විශ්වවිද්‍යාල ජීවිතය ගැන. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතයට ඉන්න කාලෙම වෘත්තිමය වටිනාකමක් ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වෘත්තිමය වටිනාකමට මම හිතනවා මේ ලබන්න පුළුවන් ඉහළම සම්මාන එහෙම නැත්නම් ඉහළම තලයටත් ඇය යනවා. ඒක තමයි ජීවිතයේ තියෙන මම හිතන්නේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. අපිට ටිකක් ලොකුවට කතා බහ කරන්නට හැකියාවක් ලැබෙන. අපි මතක් කරමු ඒ අතීතයේ සහ ඒ කාලයේ ගත වුණු විදිය. ඇත්තටම මම ව්‍යාපාර පරිපාලනයේදී උපාධියට තේරිලා පළමු වසරේ උපාධි ධාරණයක් විදිහට උපාධිය හදාරනකොට මම ඒ කාලේ තිබුණා උසස් පෙළ විභාගයෙන් අපිට රැකියාව සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. රජයේ විභාග තිබුණා එකක් ගුරු වෘත්තියට, ඒ වගේම කළමනාකරණ සහකාර වෘත්තිය වගේ දේවල් වලට උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල ආවට පස්සේ අපිට පුළුවන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක රාජ්‍ය සේවයට සුදුසු මේ ඒ කියන්නේ විභාග සඳහා ඉදිරිපත් වෙන. ඉතින් මමත් එච්චර ලොකුවට හිතුවේ නැහැ ඒ කාලේ. ඉතින් මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඉල්ලුම් පත්‍රයත් එක්කම මට විභාගයට ලියන්න අවස්ථාව ලැබුණා. ඉතින් ලිව්වට පස්සේ කොහොම හරි කළමනාකරණ සහකාර සේවයේ ඇත්තටම ඌව පළාතේ ඉහළම ලකුණු අරගෙන රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නට මට පුළුවන්කම තිබුණා. ඒ අවස්ථාවේ මම විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගන්න අවස්ථාවේ. ඉතින් ඇත්තටම තෝරා බේරා ගැනීමක් කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ අහන්න සිද්ධ වුණා. ඒත් මගේ ඇත්තටම දෙමාපියෝ කැමති වුණේ නෑ මගේ අධ්‍යාපන කටයුතු එතනින් නතර වෙයි කියලා බය වුණා. මොකද උපාධිය ගොඩක් වැදගත් ඒ කාලේ විදිහට. දැන් කාලේ වගේ නෙමෙයි උපාධියක් කියන්නේ ගොඩක් වැදගත්. ඉතින් ඊට පස්සේ ඒත් මගේ තාත්තා ඇහුවා පුතේ වට පුළුවන් මට දෙකම කරන්න මට උවමනාවක් තිබුණා. ඉතින් කොහොම හරි මම අන්තිමට තීරණය කරා නෑ මම කොහොම හරි මේ දෙකම කරනවා කියලා. ඉතින් ඒකත් එක්ක මට ආසන්නම ඒ කියන්නේ ඌව පළාතේ අවසාන රාජ්‍ය ආයතනයේ විදිහට තිබුණේ තනමල්ලෙල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තනමල්ලෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ඇත්තටම තනමල්ලෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි. ඒ තනමලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මම කළමනාකරණ සහකාර නිලධාරියක් විදිහට ඒ කාලේ නම් කියන්නේ අපි ලිපිකරු සේවය. ඉතින් රාජ්‍ය ලිපිකාර සේවයට මම ඇතුළත් වුණා. ඇතුළත් වුණාම උනේ 2000. 2000 මම එහෙම රාජ්‍ය ලිපිකරු සේවයට ඇතුළත් වෙලා මට පුළුවන් විදිහට ඒ කියන්නේ සතියට දවස් 2ක් කැම්පස් යන ගමන් සතියට ඉතුරු දවස් ටික මේ ඔෆිස් එකේ රැඳෙමින් මොකද අපිට රාජ්‍ය සේවය එහෙම නිවාඩු නැහැ. ඉතින් සෙනසුරාදාට මට පුළුවන් විදිහට විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම පුළුවන් තරම් යාළුවන්ගෙන් නෝට්ස් අරගෙන ලියාගෙන ඉතින් කොහොම හරි දෙකම කරන්න උත්සාහ දෙකම කරා. ඒ අතර ඇත්තම කිව්වොත් පළවෙනි ඉයර් එකේ මට මං ගැන විශ්වාසයක් ඇති වුණා. මොකද ෆස්ට් ඉයර් එකේදී mama bashta uppuna විශ්වවිද්‍යාලේ. ඉතින් ඇත්තටම මට එහෙම වෙන්න පුළුවන් වුණා. සමහරවිට මම විශ්වවිද්‍යාලේ නිතර නැඳුනේ උපදානයක් නොවුණත් විශ්වවිද්‍යාලයේ දවස් 365ම ගිය අය පසු ඒ කියන්නේ ඒගොල්ලන්ව පරාජය කරමින් ඇත්තටම මට බැෂ්ටොප් වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒත් එක්කම රාජ්‍ය සේවයේත් විවිධ තරඟාවලි තිබ්බා ඒ කාලේ. හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොඳම පළාත් ලේකම් කාර්යාලය, හොඳම රාජ්‍ය ආයතන තෝරන තරඟ. ඉතින් ඇත්තටම මට ඒ වෙලාවේ මතක කරන්න ඕනේ මට හිටපු ප්‍රාදේශීය ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන අදත් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඉතින් එතුමා ලොකු අවස්ථා ලබා දුන්නා. ඒත් එක්කම මට පුළුවන් වුණා ඒ කාලේ තනමලිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇත්තටම තරඟ කරන අවස්ථාවේ තනමලිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංකාවේ හොඳම රාජ්‍ය ආයතන විදිහට නම් ලබන අවස්ථාවේ රාජ්‍ය සේවයේ හොඳම රාජ්‍ය සේවා නිලධාරිණිය විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේම ලිපියකින් ඇත්තටම මට හම්බුණා. ඉතින් ඇත්තටම ඒකත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මේ අවස්ථාවේ මට ගොඩක් උදව් කරපු තනමලිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙදෙනෙක් ඉන්නවා. ඇත්තම කිව්වොත් පළවෙනියා චමිල ඉන්දික ජයසිංහ අද ඉඩම් කොමසාරිස්වරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඊළඟ අංජනි ලේපෙරුම දැනට චීන ඒ රැකියාවක නිරත වෙනවා. ඉතින් මේ දෙදෙනාත් ඒ විදිහට මට උදව් කරා. මේ දෙදෙනා විතරක් නෙවෙයි ගොඩක් අය මට ළඟම ඉඳගෙන උදව් කරපු දෙදෙනා. ඉතින් ඒ වගේම විශ්වවිද්‍යාලෙදිත් ගොඩක් අයගේ උදව් ලැබුණා. ඒකත් එක්ක මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරන්න පුළුවන් වුණා නියමිත කාල සීමාවේ හොඳම ප්‍රතිඵල ලබාගෙන. ඉතින් රාජ්‍ය සේවයත් ඒ විදිහටම ඊට පස්සේ උපාධිය නිමා වෙනවත් එක්කම මම ගුරු සේවයට ආවා. උපාධි ගුරුවරියක් විදිහට ඒ කාලෙත් මට අභියෝගයක් ලැබුණේ ඇත්තම කියනවා නම් මොකද මම ගුරු සේවයට ආවේ 2006. ඒ 2006 එනකොටම ඒ කාලේ තමයි ඉස්සලාම පාසල් වලට තොරතුරු සංනිවේදන තාක්ෂණිය හඳුන්වා දුන්නේ. ඉතින් එතකොට මම මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියාගෙන මම වාණිජ පත්වීමක් අරගෙන නමුත් තොරතුරු සංනිවේදන තාක්ෂණය ඇත්තටම ලංකාවේ අධ්‍යාපනයට හඳුන්වා දීපු කාලේ. ඉතින් මට ඉල්ලීමක් පුළුවන් ද මේ දේ බාර ගන්න කියලා. ඇත්තටම මං ගිය පාසලෙත් මම වාණිජ විෂය නෙවෙයි ඉගෙනුවේ ගණිතය පන්ති වාර ගුරුවරියක් විදිහට. ඊට පස්සේ මං ඇත්තටම මේ වෙලාවේ මට හිතුණා පුළුවන් වෙයි මම උත්සාහ කරනවා කියලා. ඇත්තටම තොරතුරු තාක්ෂණ විෂය පළවෙනි වතාවට ඉස්සෙල්ලාම විභාගයට ලියන දරුවෝ ටිකක් සම්බන්ධ කරගෙන ඇත්තටම එක දියණියක් දැනට මං අවසානයේ විදුහල්පති සේවය කරපු බණ්ඩාර විශාඛා විද්‍යාලයේ දැනට චීන භාෂාව උගන්වන ගුරුවරියක් විදිහට වැඩ කරනවා මගේ ගෝලේ. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මට ඇත්තටම තොරතුරු තාක්ෂණයෙන් 100% ප්‍රතිඵල දෙන්නට පුළුවන්කම ලැබුණා. පළවෙනි කාලේ ඒ කියන්නේ ලොකු අභියෝගයක් ලංකාවේ ICT කියන එක හඳුන්වා දීපු කාලේ. ඉතින් ඒ විදිහට ගුරුවරියක් විදිහටත් අවුරුදු 2.5ක විතර සේවයක් තමයි ඇත්තටම මට තියෙන අත්දැකීම්. ඉතින් ගුරුවරියක් විදිහටත් ඒ කාලේ මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරා කියලා මං හිතනවා. මොකද මං ඒ කාලේ ICT විදුහල්පතිවරු පුහුණු කරන්න, ගුරුවරුත් පුහුණු කරන්න, ඒ වසර 2ක වගේ පුංචි අත්දැකීමක් තිබුණු කාලය තුලත් මට ගුරුවරු විදුහල්පතිවරු පුහුණු කිරීමේ අවස්ථා, පුහුණු නිලධාරියක් විදිහට ලංකාවේ මට යන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා මේ දැන් කළමනාකරණය ගැන කතා කරද්දී මම හිතනවා කළමනාකරණ විශේෂදී කොහොමද ජීවිතේ කළමනාකරණය කරගන්නේ, කාලයේ උපරිමයෙන්ම Tamanගේ දේවල් වලට එකතු කරගන්නේ කොහොමද කියලා ඒ කතාබහ තුළින් ඔබට දෙයක් එකතු කරගන්නට හැකියාවක් ලැබෙන්නට ඇති. මොකද කාලයත් එක්කම තමයි ඇය හරබ කරලා තියෙන්නේ. හැබැයි කාලයත් එක්කම තමයි ඇය ජයග්‍රහණ හිමි කරගෙන තියෙන්නේ, ජීවිතේට වටිනාකම් එකතු කරගෙන තියෙන්නේ. මාධව මහත්මයාගේ ජීවිතයට හැරුණොත් එහෙම විශ්වවිද්‍යාල කතාවට අපි පොඩ්ඩක් ප්‍රවේශ වුණොත් එහෙම ඒ කාලයේ සීමාව තුළ කොයි වගේ කඩේම්ද, කොයි වගේ හැරවුම් ලක්ෂද ජීවිතයට එකතු කරගත්තේ? ඔව්, ඇත්තටම ඉතින් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම විශේෂයෙන්ම ගුරුවරින් මාර්ශිල්පය පිළිබඳ හැදෑරුවා වෘත්ති පුහුණු අධිකාරිය හරහා. ඊට පස්සේ වගේම කාර්මික විද්‍යාලය හරහා හදාරලා මම ඒ පිළිබඳව මම 1999 මගේ ව්‍යාපාරය ආරම්භ කළේ. මීට අවුරුදු 20කට වැඩි ඒ කාලෙම මම ඒ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පස්සේ මම මේ පිළිබඳව වැඩිදුර අධ්‍යාපන හැදරුවා Singapore එකකට මට මේ පිළිබඳව ආදාරණ හම්බුණා ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව. ඉතින් මේ මතකයන් එක්ක ව්‍යාපාරات එක්ක දවසින් දවස මම මගේ වෘත්තීය ජීවිතේ වැඩිදුර කරගත්තා ප්‍රමාණ සමීක්ෂකෙක් වගේම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වශයෙන් ලංකාවේ විශාල ඉදිකිරීම් ගණනාවකට පසුගිය අවුරුදු 20 පුරා මට දායක වෙන්න හම්බුණා. ඉතින් ඒ වෑන් ලැබුපු අත්දැකීම් එක්ක මගේ පිළිබඳව පුවත්පත් ලිපිලේඛන ගණනාවකුත් සිරිකත් පත්තරයට විවිධාකාර පුවත්පත් වලට ලිව්වා. ඉතින් ඒ පිළිබඳව මම ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව පොත්පත් කීපයකුත් පළ කළා. අලුත් නිවසට යන පාර කියන පොත විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් පොතක් වුණා. මගේ පළවෙනි පොත. ඉතින් ඒකෙන් මම සරල දැනුමක් මේ ව්‍යාපාර ශාස්ත්‍රය පිළිබඳව කම්කරුවන් පාලනය කරන්නේ කොහොමද, නිවසක් සරලව තනාගන්නේ කොහොමද, සැලසුමක් සකස් කරගන්නේ කොහොමද ආදී වශයෙන් සරල දැනුම විශේෂයෙන්ම පාඨකයාට ප්‍රේක්ෂකයාට, ඒ කියන්නේ නිවසක් හදාගෙන ඉන්න මිනිසෙකුට, ගොඩනැගිල්ලක් හදාගෙන ඉන්න මිනිසෙකුට අවශ්‍ය කරන සරල ඉදිකිරීම් දැනුම දායාද කරන්න මට හැකියාවක් ලැබුණා. ඉතින් ඒ වගේ තමයි මගේ ව්‍යාපාර ජීවිතය ඉදිරියට ගලාගෙන ගියේ. ඔය විදිහට තමයි ඉතින් මේ ජීවිත කතාවන් ඇතුලේ ඔවුන් ලැබපු අත්දැකීම්, ඔවුන් ලැබපු දේවල් අපි එකතු කරගන්නේ අපේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, එහෙම නැත්නම් මේ වෙලාවේ චර්ණ ටීවී නරඹන ඔබ වෙනුවෙන්. තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. ආරම්භයේදීම මතක් කිරීමක් කර අධ්‍යාපනය ව්‍යාපාරික ලෝකේ පමණක් නෙවෙයි කලාවත් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා කියලා. කොතනින්ද මේ කලාව අපිට සමීප වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. pat ana ekatm ke pera davase man amatakad nub raju ad davase. උදායරත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ උදායරේ සහෝර්දයා සමගින්. දැන් අපි විරාමයකට යනකොට කිව්වා කලාවට තියෙන හිතවත්කම, කලාවට තියෙන ලැබියාව, එහෙම නැත්නම් මේ පවුලේ තියෙන කලා රසය ගැනත් ඔබට කියනවා කියලා. ඒ කලා රසය තමයි අපි මේ වැඩසටහන ආරම්භයේ, එහෙම නැත්නම් මේ විරාමයෙන් පස්සේ අපි ආරම්භ වෙද්දී ඔබට සමීප කරේ. ගීතකින් තමයි අපි ආවේ විරාමයත් එක්කම. අයියන්ඩී කියන ගීතය තමයි අපි දැන් ඇහුවේ. දැන් ගීත කලාවට, සංගීතයට කොහොමද නැඹුරු වෙන්නේ සහ ඒක කොයි විදිහටද ජීවිතයට එකතු වෙන්නේ? ඒක සුන්දර මතකයක් අවදි කරන ප්‍රශ්නයක්. ඇත්තටම පොඩි කාලේ අපේ තාත්තා ගීත කලාවට ගොඩක් ආස කළා, අම්මත් එහෙමයි. අපි පොඩි කාලේ මට මතකයි අපි දොරවල් වලට ගා සින්දු කියනවා. ඒ කාලේ ඇත්තටම විදුලි ආලෝකයක් නැහැ, ලාම්පු වලින් අපි පාඩම් කරපු කාලයක්. ඉතින් වැයට අපි සම්බන්ධ වෙලා සහෝදර සහෝදරිය ටික, මේ මගේ එක අක්කා කෙනෙකුත් සංගීතංශයෙන් බොහෝ ඉහළට ගියා, අරුණි සිල්වා කියලා එතුමිය. සරණන්සිරි මහත්මයා ගාව, මමත් සරණන්සිරි මහත්මයා ගාව එතුමාගේ ශාරදා කලා නිකේතනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සංගීතය පිළිබඳ මදක් හැදෑරුවා. මට වැඩි දුර යන්න හම්බුනේ නැහැ. නමුත් අපේ ඇඟවල් වල තිබුණා සංගීතය කියන එක, කලාව කියන එක. චිත්‍ර කලාව තමයි ඇත්තටම මට පාසලේදී කරන්න සිද්ධ වුණේ, මම තෝරාගත්තේ. ඉතින් ඒ වුණාට සහජයෙන්ම සංගීතය කියන දේ මගේ අපේ පවුලේම අයගේ නහරවල තිබ්බ දෙයක් ඇත්තටම. ඉතින් ඒ නිසා මේ ඉදිරියට ගීතයත් එක්ක ජීවිතේ ගලාගෙන ගියා. ඉතින් ගීත හොයාගෙන යනවා, මගේ රසවත් සහෘදය ගොඩක්කුත් ඉන්නවා. ඉතින් මගේ සහෝදර ඥාති පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රසාද් සිරිවර්ධන සංගීතඥයා මගේ අම්මගේ සහෝදරයෙක්ගේ පුතෙක්. එතුමත් ඒ වගේ සංගීතයට දක්ෂයෙක්. ඉතින් ඒ වගේම ඉතින් කලාව පැත්තෙන්, සංගීතය පැත්තෙන් ඔහොම ටික සංගීතයට තල්ලු වෙමින් ජීවිතේ ඉදිරියට ආවා. ව්‍යාපාරික ලෝකේ කොයිතරම්නම් කාර්යබහුල වුණත් ඉතින් ලද විවේකයක, ලද අවස්ථාවක සංගීතයේ රස විඳින්න, සංගීතයත් එක්ක නියැලෙන්න කාලය හොයා ගන්නවා. හරි, අපි තව දෙයක් තමයි, විශේෂ දෙයක් කතා කරන්නට ඕනේ. ඒක තමයි දැන් අපි කතා කරනවා දැන් වත්මන්, එහෙම නැත්නම් අද වෙද්දී නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඔබ. හැබැයි වසර 8මාරක වගේ දීර්ඝ සේවා කාලයක් තියෙනවා මේ බණ්ඩාරවෙල විශාකා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලය. විශාකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වෙන්නම ඕනේ තුන නේද? අපි එතන පොඩ්ඩක් මතකය අවදි කරමු. ඔව්, ඇත්තටම මම ගුරු සේවයේ ඉන්නකොට ඊළඟට මම බදුළු විහාර මහදේවී ඉඳිද්දී මම ලිව්වයි අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ඕපන් එක. ඒ කාලේ අවුරුදු 27ට අඩුවෙන් කණ්ඩායමට ලියන්න පුළුවන් ඕපන් එක්සෑම් එක. ඒකෙන් ඇත්තටම මම තේරුණා මම SLAS උත් බලාපොරොත්තු, ඒ කාලේ මගේ ඉලක්කයක් තිබුණා පරිපාලනයට යන්න. ඒක තමයි මම ව්‍යාපාර පරිපාලන උපාධිය හැදෑරුවේ. ඉතින් කොහොම හරි ඒකත් එක්ක මේ අධ්‍යාපන සාමාන්‍ය පරිපාලන විභාගයත් මම ලිව්වා. ඔය දෙකේම ඇත්තටම මම තේරුණා. ඒ වුණාට මට අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කළා තිබුණ එකත් එක්ක මට හිතුණා සාමාන්‍ය පරිපාලනයට ගියාම, මොකද මම දැක්කා ප්‍රාදේශීය ලේකම්වරු කන්න රැස්වීම් වලට, අර ගම් වලට ගිහිල්ලා ඇත්තටම මිනි මැරුමක් වුණත් ඉඩම් ප්‍රශ්නයකට රැයට යනවා, මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ගම ඇතුලේ රෑ විදින්න ඕනි. ඉතින් ඇත්තටම මට සාමාන්‍ය පරිපාලන සේවය මට හිතුණා කාන්තාවකට අර යන්න බැරි. සමහර වෙලාවට අපි කුඹුරු අස්සෙත් යනවා, අර කන වතුර නැහැ කිව්වම. ඉතින් එහෙම ප්‍රාදේශීය ලේකම් කාලේ ඉඳිද්දි මට අත්දැකීම් තිබුණා. ඒකත් එක්ක මම හිතුවා සාමාන්‍ය පරිපාලනයට වඩා ඇත්තටම අධ්‍යාපන පරිපාලනය කියන්නේ කොච්චර වුණත් පාසලක් කියන, ඒ කියන්නේ අධ්‍යාපන පරිපාලනය නිමා වෙන්නේ එක්ක කලාප කාර්යාලයක පාසලක කාර්යභාරයනේ. ඉතින් මට හිතුණා පාසලක් කියන දේ කොහොම හරි අපිට යන්න පුළුවන් තරම්, අනික රැයට යන්න නැහැ. ඉතින් ඇත්තටම මම එහෙම දේවලුත් ඉඳලා මම කාන්තාවකට ගැලපෙන්නේ අධ්‍යාපන පරිපාලනය කියලා මම අන්තිමට තෝරාගත්ත අධ්‍යාපන පරිපාලනය. ඉතින් අධ්‍යාපන පරිපාලන විභාගයේ සමත් වෙලා ඊට පස්සේ මම බණ්ඩාරවල කලාපයේ සහකාර අධ්‍යක්ෂවරියක් විදිහට අවුරුදු 5ක විතර, වත් 5කටත් වැඩි කාලයක් 2009 අධ්‍යාපන පරිපාලන විභාගයෙන් ඊට පස්සේ මම එහෙම බණ්ඩාරවල කලාපයේ ඉන්න ගමන් මම විශාකා විද්‍යාලයේ උත්සව වලට ගියා. බණ්ඩාර විශාකා විද්‍යාලයේ මම ආරාධිතා මුත්‍තියක් විදිහට ගියා, චීෆ් ගෙස්ට් කෙනෙක් විදිහට. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට මට හිතෙනවා මට ඇත්තට මේ ඉස්කෝලේට පුංචි බැඳියාවක් ආවා. අනේ දැන් බණ්ඩාර මධ්‍යම හදලා මම ඉගෙන ගත්ත පාසලත් ඒ ආසන්නේ. නමුත් මට පුංචි බැඳීමක් ආවා. සමහරට මගේ නමත් එක්ක බැඳිච්ච බැඳීමක් එන්නේ නැති. විශාකයක කවදා නිකන් මට ඒ බැඳීමත් එක්ක විශාකයක ගැසට් කරන වෙලාවේ ජාතික පාසල් ගැසට් කරනකොට මම විශාක විද්‍යාලයට ඉල්ලුවා. ඒ වෙලාවේ අනෙක් ගොඩක් කණ්ඩායමක් ඉල්ලුවා. නමුත් සමහරට මගේ තිබුණ අර ICT ඒ තියෙන නිර්ණායකත් එක්ක පරිගණක දැනුම ඉංග්‍රීසි ඒ වගේ වෙනත් මොනවා හරි ඔය රාජ්‍ය පරිපාලනය අතර මම හොඳම නිලධාරිණිය වෙච්ච දේවල් ඒ දේවලුත් එක්ක ඒ වගේ මට කියන්න ඕනේ ඒ කාලේ අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න කාලේ මම පශ්චාත් අධ්‍යාපන උපාධි විභාගය හැදෑරුවා. මොකද ඒක අපිට වෘත්තීය සුදුසුකමක් වෙනවා. ඒකෙදි ඌව පළාතේ පළවෙනිය විදියට තාමත් මගේ රෙකෝඩ් එක තියෙන ඒ නවයක් ගත්ත. ඒ කියන්නේ ඕපන් යුනිවර්සිටි එකේ පශ්චාත් උපාධි හදාරලා තාමත් ඌව පළාතේ පළවෙනිය මම හිතන්නේ ඒ නවයක් ගත්ත කෙනෙක් මම හිතන්නේ තාම ඒ නවයක් ගත්ත කෙනෙක් ඉන්නවද කියන මම දන්නේ නැහැ. කොහොම හරි රාජ ලංකාවේ දෙවෙනියා විදියට මට ඒ වෙලාවේ ඇත්තටම ඒ හැකියාවක් තිබුණා. ඉතින් මේ ඇත්තටම මම ගුරු සේවයේ ඉන්නෙත් නැතුව අර මේ ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරියක් විදිහට වැඩ කරද්දී තමයි මම ඒක කරේ. ඉතින් මට ටීචින් ප්‍රැක්ටිස් වල පවා ඒකක් ලැබුණා. ඉතින් එහෙම ලැබිලා මම කොහොම හරි පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ඒ නවයක් අරගෙන ඒ වෙලාවේ මට හිතෙනවා මම ඉල්ලන්න ඕනේ මට ටිකක් කාර්යබහුල වෙන්න ඕනේ. මම හරි ආසයි ටිකක් අර ඇත්තටම අර ඔබතුමී කිව්වා වගේ කාලයත් එක්ක වැඩ කරන්න මම හරි ආසයි. අභියෝගත් එක්ක වැඩ කරන්න ආසයි. මට අර මගේ තිබුණු නිර්මාණශීලීත්වයත් එක්ක මට ඕනේ අලුතෙන් යමක් කරන්න. ඉතින් සමහර කලාප කාර්යාලයක අපිට අලුතෙන් යමක් කරන්න බෑ. මොකද අපිට ඉහලින් තව කෙනෙක් ඉන්න නිසා. ඉතින් මට ඕනේ මගේම දෙයක් නිර්මාණය කරන්න. ඉතින් ඒක නිසා මම හිතුවා මම විශාක විද්‍යාලයට යනවා කියලා. ඒ තේරීමත් එක්ක මම විශාක විද්‍යාලයට ගියා. ඇත්තට මේ කාලේ මම ලාබාලම ජාතික පාසල් විදුහල්පතිනියක්. කොහොම හරි ඒ තේරීමත් එක්ක විශාක විද්‍යාලයට ගිහිල්ලා මම විශාක විද්‍යාලේ ඇත්තටම මට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණා. අපි විශේෂයෙන්ම මට කියන්න ඕනේ මේ වෙලාව විශාක විද්‍යාලයේ නීලෝගය කියලා කලාවුලලක් කරා. ඇත්තටම බාධක ගොඩක්ම ඇත්තේ. ඒ කලාවුලලදී හැම ශිෂ්‍යාවකම ඒ කියන්නේ සියලුම ශිෂ්‍යාවන් වේදිකාගත කරන්න ඕනේ කියන අභියෝගය මට හිතුණා මම මේක කරන්න ඕනේ. මාත් එක්ක සමහර ගුරුවරු ආවා මේ කොහොමද මැඩම් මෙහෙම කරන්නේ අතපය හොලවන්න බැරි ළමයි ඉන්නවා. එහෙම කතා කරා. මං කිව්වා බෑ අත හොලවන්න බැරි නම් ඒ ළමයාව ස්ටේජ් එකේ ගලකට තියන්න. මොකද හැම දරුවෙකුටම මොනවා හරි ගලක් වෙන්න පුළුවන් නේ දරුවෙකුට. ස්ටේජ් එකේ බෑ කියන්න බෑ. ගලකට මලකට අඳලා දරුවා තියන්න ස්ටේජ් එකේ. එතකොට ඒ දරුවට ස්ටේජ් එක මොන ක්‍රමයකට හරි හුරු වෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ ගලක් විදිහටවත් ස්ටේජ් එකට නැගපු නැති දරුවෝ ඉන්නවනේ අපේ සමාජයේ. ඉතින් මං කිව්වා නෑ මේ දරුවෝ සියලුම දෙනා 2000ක් ඉන්නවනම් 2000ම ස්ටේජ් එකේ ඉන්න ඕනේ. මොනම හරි අයිටම් එක. අඩුම තරමේ මේ කෝච්චියක හදනවා නම් කෝච්චි පෙට්ටි ටිකට හරි දරුවෝ ටික තියන්න. එහෙම කිව්වට පස්සේ ඇත්තටම ඒ අභියෝගය මම සතුටින් කියනවනේ විශාකයේ ගුරුවරු ඒ අභියෝගය ජයගත්තා. සියලුම දෙනා ගියා. ඉතින් ඒකෙන් අපිට ලොකු ආදායමක් ලැබුණා. මොකද සියලුම දෙමාපියෝ ටිකට් ගත්තා. හැම දරුවෙක්ම ගලකට හරි හිටියා කියන්නේ ඉස්කෝලේ සියලුම දෙමාපියෝ ටිකට් එකක් ගත්තා. දැන් මගේ දරුවා ඉන්නවනම් මම විතරක් නෙවෙයි මගේ අම්මා තාත්තා නංගි මල්ලි එහෙම ටිකට් ගන්නවනේ. ඉතින් ඒ හරහා අපිට ලක්ෂ ගාණක ආදායමක් ලැබුණා. ඒ ආදායමත් එක්ක අපිට විශාක විද්‍යාලේ ලොකු බස් රථයක් ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ කිසිදු ආදි ශිෂ්‍යාවකගේ කාගේවත් උදව්වකින් තොරව අපිට ඇත්තටම දරුවන්ම හම්බ කරලා බස් එකක් ගත්තා පාසලට. ඒකත් මං හිතන්නේ මගේ ජීවිතේ මං ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඊළඟට විශාක විද්‍යාලයේ ගේට්ටුවේ ඉඳලා සියල්ලම මොකද ගේට්ටුව දරුවෙක්ගේම චිත්‍රයක්. මේ විශාක විද්‍යාලයේ ගේට් එක ගියොත් ඒක දරුවේ අපි චිත්‍ර තරඟවලියක් තිබ්බා. ඒකෙන් ප්‍රවේශ දොරටු තරඟවලිය. ඒ දොරටු තරඟවලියෙන් දරුවෙක් ලස්සන චිත්‍රයක් ඇඳා. මට ඒ චිත්‍රෙම ගේට්ටුවට ගන්න ඕනේ වුණා විශාක විද්‍යාලයේ. ඒ චිත්‍රෙම අපි ගේට්ටුවකට අරගෙන හැදුවා. ඒ වෙලාවේ අපිට මැති ඇමතිවරු සල්ලි දුන්නා. ඉතින් හැබැයි අපි ඒ චිත්‍රෙම තමයි ගේට්ටුව විශාක විද්‍යාලේ විශාක පිළිමේ විශාක සිටු දේවියන් එළන්න මට ඕනිකම තිබුණා. මොකද විශාක දරුවන්ගේ අභිමානය තමයි මේ ඉස්කෝලේකට එනකොට ඉස්කෝලේ දැක්ම, අලවිනි දැක්ම. මට ඕනේ වුණා දරුවා ගේට්ටුව ලස්සන ගේට්ටුවක් විශාකයේ බැජ් එකමයි ගේට්ටුවට දැම්මේ. ඒ බැජ් එක පහු කරගෙන එනකොට මට ඕනේ වුණා විශාකයේ අනන්‍යතාවය. විශාක සිටු දේවිය. අඹන්න ඇත්තට මාතක සමහර ගුරුවරු කොහෙන්ද අපි සිටු දේවියගේ මූණ හොයාගන්නේ? මොන ඉතින් අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වල ගිහිල්ලා හොයලා බලලා ඇත්තට මගේ සර්ලා ටික ගොඩක් උදව් කරා විශාක විද්‍යාලයේ වල ටීචර්ස්ලා ටිකයි. ඉතින් අපි ඇත්තටම විශාක සිටු දේවියගේ රූපය ඇඹුවා. ඉතින් අඹලා දැන් දරුවෝ එනකොටම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම විශාකයේ බැජ් එක පහු කරගෙන එන්නේ ගේට් එක. ගේට් එකෙන් ඇතුළට එනකොට විශාක සිටු දේවිය එනවා. විශාක සිටු දේවිය බලලා එතෙන්ට ඇවිල්ලා එතනම දරුවන්ට ඇඳුම් හදා ගන්න කොණ්ඩේ පීර ගන්න අපි කන්නාඩිය සාවි කරා. ඒකත් එක්ක දරුවෝ ඇත්තටම හරි කැමැත්තෙන් එනවා. ඉතින් විශාක විද්‍යාලයේ මට අලුත් දේවල් ගොඩාක් කරන්න පුළුවන් වුණා. වෙන එකක් නෙවෙයි. ගොඩාක් දෙමාපිය ගොඩාක් ප්‍රශ්න ආවා මම විශාකගේ බෑග් එක පවා වෙනස් කරා. ගිහිල්ලා ඒ කියන්නේ දැන් විශාක විද්‍යාලයේ හැම දරුවෙක්ම පාවිච්චි කරන එකම විදිය බෑග් එකක්. ඒක අපි දුන්න. ඒ වෙලාවේ ආවා අපි ලාභ උපයනවා ඇති. ඇත්තටම ප්‍රශ්න එනවා කාන්තාවකට ගොඩාක් දේවල් කරද්දී ප්‍රශ්න එනවා. හැබැයි මට මේ ප්‍රශ්න දරා ගන්න ඇත්තට මගේ අම්මා තාත්තා මගේ පවුල විශේෂයෙන් මගේ නංගිලා දෙන්න මල්ලි මේ වෙලාවේ මතක් කරනෝනේ මගේ මාස්සිනලා මේ සියලුම දෙනා මගේ නෑනා හැමෝම මට උදව් කරා. ඇත්තටම මගේ ස්වාමි පුරුෂයා මට මම විශාක විද්‍යාලයේ අවුරුදු 3-4ක් ඉඳිද්දි තමයි මම මැරි කරේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම මගේ ලොකුම ශක්තිය උනේ අද වෙනකොට ස්වාමි පුරුෂයා. ඉතින් මගේ තාත්තා සමහර දවසට මට ආපු ප්‍රශ්නවලදී මං ගිහිල්ලා සමහරවිට මං ඉස්කෝලේදී ගොඩාක් වෙලාට hina වෙලා හිටපු චරිතයක්. මං ලේසියෙන් කාටවත් මගේ ප්‍රශ්න පෙන්නුවේ නැහැ. ඒ මං හිතන්නේ මගේ කාන්තා ගතියත් එක්ක මම පුළුවන් තරම් අභියෝග ජය ගත්තා. ඒකත් එක්ක කොහොම හරි මම සමහරවිට මට අඬන්න ඕන වුණාම තාත්ති ළඟට ගිහලා තමයි ඇඬුවේ ඇත්තටම. අද තාත්ති මගේ ළඟ නැහැ. තාත්ති ඉන්නකම මට කොළඹට එන්න ඕනි වුණත් මට තාත්තිව දාලා එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඇත්තටම මේ වෙලාවේ. ඉතින් මට තාත්තිව දාලා එන්න බැරි හින්දා තමයි මම කොළඹට ස්ථාන මාරු මට එන්න ඕන වුණත් ආවේ නැත්තේ ස්වාමි පුරුෂයා මට එන්න කියලාත් කිව්වා. හැබැයි මම ආවේ නැහැ මගේ තාත්තිව දාලා එන්න බැරි හින්දා. අන්තිමට තාත්ති නැති වුණා. තාත්ති නැති වුණ නිසා මම තීරණය කරා මම ඒ පරිසරයෙන් ටිකක් මිදෙනවා කියලා. ඇත්තටම අම්මි කොච්චර හිටියත් අම්මි අද නංගිත් එක්ක අම්මි ඉන්නවා. ඉතින් ඒ වුණාට මට ඒ පරිසරයෙන් චුටි කාලයක් මිදෙන්න ඕනේ වුණා. ඒකට තමයි මම අනුලා විද්‍යාලයට ඇත්තම කියනවා නම් ආවේ. අවුරුදු 8මාරක් විශාක විද්‍යාලයේ ගොඩක් අභියෝග මැද්දේ. හැබැයි මම හිතනවා මට කරන්න පුළුවන් උපරිම දේ මම විශාක විද්‍යාලයේ කරා. මමත් විශ්වාස කරනවා මෙහෙම දෙයක් දැන් විශාකාවට කරන්න පුළුවන් හැමදේම කරලා තමයි අනුලාවට එන්නේ. මම හිතනවා අනුලා විද්‍යාලයට අලුත් ගමනක් යන්නට හැකියාවක් ලැබෙවි. මෙතුමියත් එක්ක මෙතුමියගේ දැක්මත් එක්ක දැන් විශාක මහත්මියත් එක්ක කතා බහ කරද්දී ඇය තුලත් ඇය දරුවන් තුලින් දකින්නත් කලාවට කොයිතරම්නම් කැමැත්තක් තියෙනවද කියන කාරණාව පසක් වෙනවා. අපි ටිකක් වැඩියෙන් කතා බහ කරපු නිසා මට හිතුණා මාධව මහත්මයා මෙතන ඉන්න නිසාම තවත් ගීතයකට යන්න. අපි තෝරගන්න ගීතේ මොකක්ද? මේ ගීතේ විශේෂත්වයකුත් තියෙනවා. මම හිතන්නේ පදපෙළේ සංගීතය අපි ඒ ගැනත් කියලා ගීතයට යනවා. මේ ගීතය අපේ විශාරද ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේ මැතිතුමාගේ පුත්‍රයා මිත්‍ර කපුගේ තනු නිර්මාණය කරපු ගීයක්. මේක රචනා කළේ බණ්ඩාරවැල සුනිල් ජයන්ත අයියා. එතුමා රචනය කරපු රසවත් ගීයක්. ඇත්තටම මීට කලිනුත් මා ගායනා කරපු අයියන්ඩියේ ගීතය ගැන තමක් කියන්න ඕනේ. ගීය විශිෂ්ට ගීයක් ගුණදාස කපුගේ ශූරයෙන් රචනා කරපු මිනිස්සු වස්තුන් පස්සේ හැමදාම වස්තු තණ්හාවෙන් පෞල් ප්‍රශ්න පවා සහෝදර සහෝදරියෝ අතර පවා ඥාතීන් අතර පවා විශාල ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් අපේ ජීවිතේ හරිම කෙටිනේ නේද? ඉතින් ඒ නිසා මේ ඒ පිළිබඳව ලියවිච්ච ඉතාමත් විශිෂ්ට ගීයක් අයියන්ඩිය ගීතේ. ඒ වගේම මේ ගීය මම ගොඩාක් ආස වුණා මිත්‍ර කපුගේ මහත්මයා අපි දෙන්න එකතු වෙලා අපි දෙන්නගේ මේ අලුත්ම පොත් දෙක එළි දැක්වීමේ වැඩසටහනක් කළා බණ්ඩාරවැල විශ්මාගී වැස්ස 2022 කියලා. ඒකට සම්බන්ධ වෙන්න කියලා මිත්‍ර කපුගේ මැතිතුමා මිත්‍ර කපුගේ මහත්මයා සම්බන්ධ වෙලා හිටියා. නමුත් එතුමාත් ඒ කාලෙම හදිසියේ විවාහපත් වෙලා ඊට පස්සේ කොරෝනා ප්‍රශ්නත් එක්ක මේ ප්‍රසංගය චුට්ටක් ඇදුණා. ඊට පස්සේ එතුමාට සහභාගී වෙන්න බැරි වුණත් එතුමා විශිෂ්ට ගීත දෙකක් තනු නිර්මාණය කළා දුන්නා. එක ගීයක් මගේ ආදරණීය බිරිඳ විශාක රාජපක්ෂ මහත්මියගේ රචනයක්. ඒකත් ඉතාමත් අලංකාර ගීයක්. මේ ගීය තනු නිර්මාණය කළේ මිත්‍ර කපුගේ මහත්මයාම තමයි. ලස්සන ගීතනුවක්. ඉතින් ඒක අපි ප්‍රසංගයේදී ගායනා කළා එළි දැක්වුවා. මේ පොත් දෙක එළි දැක්වීමත් සමගම ඉතින් මේ ප්‍රසංගයත් විශේෂ ප්‍රසංගයක් වුණා. නාමල් උඩකම මහත්මයා ඒ වගේම කසුන් කල්හාර මහත්මයා සම්බන්ධ වුණා. ඒ වගේම මාල්නි බුලත්සිංහ මහත්මියගේ නැගණිය අනුලා බුලත්සිංහ මහත්මිය සම්මාන සන්ධ්‍යා බුලත්සිංහ මහත්මිය සම්බන්ධ වුණා. යුගගේ ගායනා කරන්න. ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදියා සේල බණ්ඩාරනායක මහත්මයා තමයි ඒක නිවේදන කටයුතු කළේ. ඒ වගේම හසින්තා ලියනාරච්චි මහත්මිය උවගුවන් උදලියේ දක්ෂ නිවේදිකාව එතුමත් සම්බන්ධ වුණා. ඉතින් එතුමිය දක්ෂ ලෙස වැඩසටහන අලංකාරවත් කළා. ඉතින් ඒ ප්‍රසංගයේ ගීච්ච සුවිශේෂ ගීතයක් තමයි ඔය විරාමයක් නැති සසර අතරමඟ සරා සඳක් වී ඔබ ආවා කියන ගීතය. අපි හමු ඒ ගීතය. සසර අතර මග සරා සඳක් වී ඔබ ආවා දරා ගන්න බැරි දුකින් වෙලා අද තරු එළියක් සේ නිවි ගියා. උදාසනේ මල් සදා සුවඳ කර උදසුන් මත පෙම් පැතුම් ආවා දිවි මග නොසැලී ගම් දුර යන්නයි මා අත්ගෙන පෙරුමන් පිරුවේ විරාමයක් නැති සසර අතර මග සරා සඳක් වී ඔබ ආවා දරා ගන්න බැරි දුකින් වෙලා අද තරු එළියක් සේ නිවි ගියා. උදසුන් මත මල් පරව ගොසින් නද සුවඳක් නෑ පෙර මෙන් දැනුනේ මගේ ලොවින් ඔබ පලා ගොසින් නද අමාවකයි සඳ නෑ අහසේ විරාමයක් නැති සසර අතර මග සරා සඳක් වී ඔබ ආවා දරා ගන්න බැරි දුකින් වෙලා අද තරු එළියක් සේ. කාලයත් එක්ක බොහෝ දේවල් කියන්නට තිබුණත් හැබැයි කාලේ හරස්සනවා. හැබැයි පොත ගැන අපි මතක් කිරීමක් කරන්න ඕනේ. පොත් දෙකක් එලි දැක්වීමක් තිබුණා. මේ සම්බන්ධෙනුත් අපි කෙටි මතක් කිරීමක් කරමු. අධ්‍යාපනයේට කළමනාකරණය මම හිතන්නේ අමුතුවෙන් කළමනාකරණය ගැන කියන්නට දෙයක් නැහැ. විශාක මහත්මයාත් එක්ක කතා බහ කරාම ජීවිතේ කොහොමද කළමනාකරණය කරගත්තේ, අධ්‍යාපනය කොහොමද කළමනාකරණය කරගත්තේ කියන දේ දැනෙන්නට ඇති. මේ කෘතිය තමයි ඔබේ නවතම කෘතිය බවට පත් වෙන්නේ නේද? අපි කෙටි මතක් කිරීමක් කරමු පොත ගැන. ඇත්තටම අධ්‍යාපන කළමනාකරණය පොත ලියද්දී ඉස්සලා මතක් කරන්නේ මගේ සෑමියා. මොකද මම පොතක් ලියන්න ඇත්තට මම ගොඩාක් දේවල් ප්‍රශ්න පත්‍ර අරෙහිමේ ලියනවා. නමුත් මට ඔක පොතක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ. මෙතුමා මාත් එක්ක විශ්මා ප්‍රසංගයෙන් පස්සේ කිව්වා විශාක තාක්ෂලාව කියලා අපි තාක්ෂලාවක් හදමු. ලංකාවෙම අධ්‍යාපන පරිපාලනයට එන්න කැමති අයට ඔබ මට ක්ලාස් එකක් කරන්න කිව්වා. ඇත්තට මම ඒ ක්ලාස් එක ඔන්ලයින් කරන්න පටන් ගත්තා. ඒකෙදි බොහෝ ඒ කියන්නේ විදුහල්පතිවරු ගුරුවරු ගොඩක් මගේ ක්ලාස් එකට ජොයින්ට් වුණා. ඉතින් ඒකෙදි මම විවිධ ප්‍රසන්ටේෂන් හදද්දි මෙයා මගේ ස්වාමි පුරුෂයා කිව්වේ ඔච්චර දේවල් කරන්න පුළුවන් නම් අයියවක පොතක් ලියන්න නැත්තේ කියලා. ඊටසේ එතුමම මගේ ප්‍රසන්ටේෂන් එකතු කරලා ඒ දේවල් කරලා මම හදපු මගේ හැම PDF එකම වගේ එකතු කරලා එතුම තමයි පොත ලියන්න ඇත්තටම ශක්තිමත් කරේ. ඉතින් ඔය පොත ගැන කියද්දී නම් මට වඩා ඔය පොත ඇත්තටම අයිති තියෙන්නේ මගේ සැමියාට. මොකද මම හැමදාම ලිව්වා. හැබැයි මට පොතක් කිරීම වුණාම තිබුණේ නැහැ. මම හැමදාම ලියනවා, ගොඩාක් දේවල් ලියනවා, ක්ලාසස් කරනවා, PDF හදනවා, ප්‍රසන්ටේෂන් කරනවා. නමුත් මට ඇත්තට පොතක් ලියීමේ උවමනාව ඇති කරේ මගේ සැමියා. එතුමාගේ පොත තමයි ඔබ නොවනම් ඔබ. මේක ටිකක් මනෝවිද්‍යාත්මක ඇසකින් ලියවුණු ජීවිතය ගැන විවරණයක් තියෙන පොතක් නේද? අපි මේ පොත ගැන කෙටියෙන් මතක් කිරීමක් කරමු. ඔව්, ඇත්තටම ගොඩාක්ම ජීවිතේ හැම මිනිස්සෙක්ම කටුක අත්දැකීම් වලට මුහුණ දෙන ඇති. මමත් කාලයක් ඒ කටුක අත්දැකීම් කීපයකට මුහුණ දීලා වසර 4-5ක් ගෙදර තනි වෙලා වගේ හිටපු කාලෙක මිත්‍රොත් හිටියා. ඔය පොත ලියන්න මට හිතුණා. ඒ කාලය තුලම අපිට එදිනෙදා හම්බෙච්ච මිත්‍රයෝ, හතුරෝ, අපිට උදව් කරපු අය, අපිට වලවල් කපපු අය ගැන තියෙන සුන්දර අත්දැකීම් එකතු කරලා තමයි මම ওই පොත රචනා කළේ. මගේ ජීවන අත්දැකීම්, ඒ වගේම මම හිතනවා ඒ වගේම ශ්‍රේෂ්ඨ කෘතින් ගණනාවක් සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ඩෙනිස් වයිට්ලිගේ Seeds of the Greatness ඒ වගේම ඇලන් ඇන් බාබරා කියන විශිෂ්ට රචකයන් දෙදෙනාගේ පොත්වල තිබුණ අදහස් එක පොතක් ආර්යරන්ත චන්ද්‍රවංශයන් පරිවර්තනය කළා තිබ්බා ගැහණු සහ මිනිස්සු මෙතරම් වෙනස්යි කියලා. ඉතින් ඒ වගේ කෘතින් ගණනාවක් වල තිබුණ අදහසුත් සමකාලීනව මට ඇතිවෙච්ච අදහසුත් අලලා සමාජයට යම් වෙනසක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු තමන් කවුද කියලා තාම හඳුනන්නේ නැහැ. මම හිතනවා මිනිස්සු ජීවත් වෙනවා විවිධ චරිතම වාගෙන ජීවත් වෙනවා. මිනිස්සු පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ නැහැ. තමන් කවුද කියලා ඔබ නොවන ඔබ කියලා මම ওই පොතේ නම දාන්නේ එකයි. ඔබ හඳුනනවා ඔබව. හැබැයි ඔබගෙන් පේන්නේ ඔබ නෙමෙයි. ඔබ කියන්නේ ඔබ නොවන ඔබ තමයි ජීවත් වෙන්නේ. නමුත් ඔබව හඳුනා ගන්න කියන එකයි තමන්ව හඳුනා ගන්න කියන එක තමයි ওই පොතේ විශේෂයෙන්ම මම විශාල අභියෝගයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට දීලා තියෙන්නේ. මම හිතනවා ඒක අභියෝගයක් වෙයි කියලා. ඒ වගේම ලොකු වටිනාකමක් තමන්ගේ ජීවිතවලට එකතු කරයි කියලා මම හැම දිනකටම කියනවා. ඉතින් මේ පොත අරගන්න සරසවි ප්‍රදර්ශනාගාරවල තියෙනවා. අරගෙන කියවන්න ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ජීවිතය වෙනස් කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. අද දවසේ මේ කතා බහ ටිකක් විමසිල්ලෙන් අහගෙන හිටියානම්. මොකද කාලයට කොයිතරම් දේවල් කරන්නට පුළුවන්ද? ජීවිතයට අභියෝග එනකොට ඒ අභියෝග කොහොමද ජීවිතයට නැවත වතාවක් ඒ අභියෝග ආශිර්වාදයක් බවට පත් කරගන්නේ කියලා ඔබට දැනෙන්නට ඇති, හැගෙන්නට ඇති. අපි හිතනවා අපූර්ව කාලයක් ගත කරා. ඒ වගේම මේ දෙපළ ගේ සුසංයෝගයත් හරි අපූර්වයි. ඒ නිසාම තවත් බොහෝ දේවල් රටට සමාජයට හෙට දවසේදී ඕන් තිලින කරાવી. ඒ දේවල් ගැන අපිට කතා බහ කරන්නට ඉඩක් ලැබෙවි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමගින් මේ උදායරයේ සහෘදයා කතා බහ හැඩ කරන්නට එකතු වුණාට දේශබන්දු විශාඛා රාජපක්ෂ මහත්මියට ඒ වගේම තමයි දේශබන්දු මාධව සිල්වා මහත්මයාතුමන්ට දැන් සමුගන්නකොට පුංචි දෙයක් මට එකතු කරන්නට ඕනේ කියලා හිතුණා. අපි අධ්‍යාපනය ගැන කතා බහ කරා. අද දවස ජනවාරි මාසයේ 24 වෙනිදා ජාත්‍යන්තර අධ්‍යාපන දිනය අදට යෙදිලා තියෙන නිසාම සමුගැනීම උදායරේ සහෘදයා තුළ මම එකතු කරන්නට කැමතියි විදුහල්පතිතුමියගෙන් අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටට සමාජයට දරුවන්ට අපි කෙටි පණිවිඩයක් දෙමු. ඇත්තටම අද මම නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි විදියට ඇත්තටම කීප දෙනෙක් ගිල්ලීම මත මෙතෙන්ට ආවා. ඉතින් ඇත්තටම මම හිතනවා රටේම හඳුනාගත් විද්‍යාලයක්, රටේ බොහෝ දරුවන් එන්න ආස විද්‍යාලයක්. මේ වෙලාවේදී මට කියන්න තියෙන්නේ විදුහල්පතිනියක් විදියට ඇත්තටම අධ්‍යාපනයේ ගොඩාක් වැරදි අපිට තව ඔබවන්න තැන් තියෙනවා. මොකද ලෝකයේ අධ්‍යාපනය මීට වඩා දියුණුයි. අපේ තාක්ෂණයත් එක්ක යද්දී සමහරවිට අපේ රටේ ගොඩක් වැරදි වැඩි. මොකද මේ නිදහස් අධ්‍යාපනය හරි විදිහට ගිහිල්ලා නැහැ. දරුවන්ව ඕනවට වඩා කොටු කරන්න හදනවා. දරුවන්ට නිදහස දීලා නැහැ. ඒක නිසා දරුවෝ පුංචි තාක්ෂණ උපකරණයක් දැකපු ගමන් ඒකේ වැරදි පැත්තට යනවා. මොකද දරුවන්ට නිදහස අහිමි වීමත් එක්ක දරුවෝ කුතුහලයි. දරුවෝ කියන්නේ මල් වගේ ගොඩක් කුතුහලයේ තියෙන කණ්ඩායමක්. ඒකට ඒ කුතුහලයත් එක්ක ගොඩක් දේවල් හොයාගෙන යන්න බලනවා. අපිට නිදහස දුන්නා නම් දරුවෝ නිදහසේ අපිත් එක්ක ඒ දේවල් පාවිච්චි කරනවා. නමුත් දැන් දරුවෝ පුරුදු වෙලා තිනවා හැංගි දේවල් කරන්න. ඒක නිසා මම හැම වෙලෙම මම කියන දෙයක් මගේ ස්වාමි පුරුෂයා බව පොතේ ලියලා තියෙන දෙයක්. මොකද මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන එක වැරද්දක් තමයි මෙන්න මේ තනි. ඒ කියන්නේ අර කාන්තා විද්‍යාල සහ බාලක බාලිකා කියලා බෙදන එක. මම හිතන්නේ ඒකත් ලොකු වැරද්දක් රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ. මිශ්‍ර අධ්‍යාපනය තමයි වැදගත්. මොකද ලිංගික අධ්‍යාපනය අපි දරුවන්ට මුලින් ඉඳලම දීලා යුතුයි. ඒ තුලින් තමයි හරවත් පෞල් ජීවිතයක් සහ ඉදිරි ජීවිතය කියන්නේ දරුවෝ අර ශනික වැරදි වලට යොමු වෙන වේගය අඩු වෙනවා. අපි හරි මිශ්‍ර අධ්‍යාපනයක් දෙමු. මොකද මමත් මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත කාන්තාවක් විදිහට මට කවදාවත් උමනාවක් තිබුණේ නැහැ අර නොදකපු දේවල් හඹා යන්න. දැන් අර බාලක බාලිකා කියලා වෙන් කිරීමත් තුළ අපි ශනිකව වැරදි මාර්ගවලට යනවා වැඩි. ඉතින් ඒක නිසා මම ඇත්තටම ගොඩක් කැමති විදුහල්පතිනියක් විදිහට මේ මිශ්‍ර අධ්‍යාපන ක්‍රමවේදය වැඩිපුර යොදා ගන්න පුළුවන් නම් ඒ වගේම නවීන තාක්ෂණය නිදහස දරුවන්ට දෙන්න පුළුවන්. මම දරුවන්ගිනුත් ඉල්ලන්නේ කාන්තාවක් විදිහට අපි ඇත්තටම සමතෙන් ඉල්ල ඉන්න එක වැරදි. මොකද කාන්තාවක් විදිහට මම හැමදාමත් මගේ දියණියන්ට කියන දෙයක් කාන්තාවක් කියන්නේ කාන්තා ලාලිත්‍යයත් එක්ක යන්න ඕනි ගමනක්. එතකොට කාන්තාවට පිරිමියෙක් වෙන්න ඕනි නම් ඇත්තටම කාන්තාවක ඒ නිමවම වැදගත් නැහැ. කාන්තාවකට ඕනි සමතනටත් වඩා නිසිතන අම්මට ඕනි අනිවාර්යයෙන්ම ප්‍රථම ස්ථානය. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මම හැමදාමත් කතා කරන්නේ සමතන ඇයි අපි ඉල්ලන්නේ නිසිතන. ඒ කියන්නේ අම්මා තමයි එක. කාන්තාවක් නැතුව ජීවිතේ ලෝකෙ මැවෙන්නේ නැහැ. ඒක නිසා කාන්තා ලාලිත්‍යයත් එක්ක ඒ කාන්තාවකගේ තියෙන සුන්දරත්වයත් එක්ක තමයි අපි ගමනේ යන්නේ. ඒකට අපි සමතන ඉල්ලාගෙන පිරිමේ කරන දේ කරන්න ගියොත් අපේ ඒ සබහ දහමේ තියෙන සුන්දරත්වය නැති වෙනවා. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම නිසිතන හොයාගෙන යන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කරනවා නම් තමයි ගොඩක්ම හොඳ කාන්තාවකට බය නැතුව පාරේ යන්න පුළුවන්. අපි අද ගොඩක් දේවල් කතා බහ කරා උදායරේ සහෝර්දයා තුළින්. උදායරේ සහෝර්දයාගෙන් අපි සමගෙන යනවා. හැබැයි ඔබට පුංචි ආරාධනාවක් කරනවා. දිගටම උදායරත් සමගෙන එකතු වෙලා ඉන්න. තවත් විශේෂාංග තියෙනවා ඔබ වෙනුවෙන් තිලින කරන්නට.